ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට ගොඩ වැදෙන ආලසියෙලම දෙනවා. ඔන්න තවත් අලුත් දවසක උදාව. මම කොරෝනා සමයේ හිටපු අඹ පැලය හොඳින්ම වැඩි වෙනවා. බලන්න. දැන් ලස්සනට අතු විහිදලා එන එන මාත් එක්ක අපි හිමිදිරි පාන්දර පරිසරයේ සිරි නරඹමු. ඔයාලත් එනව නේද? ඔන්න උදෙන්ම යාළුවෝ දෙන්නේ කැමරා කාචයට අහු වුණා. ඔන්න ඔහොම තමයි නැගිනහිරින් අපේ ගෙදරට උදෑසන ඉන්න හිරු නැගෙන්නේ. බලන්න කොච්චර ලස්සනද කියලා. එන්න එන්න අද උදෑසනින්ම අපි බතල තම්බමු. ඔයාලත් ආසයි නේද බතල කන්න? විටමින් ඒ බහුලම ආහාරයක් තමයි බතල කියන්නේ. ඉතින් ඔන්න අද අපි හිතුවා උදේට බතල කන්න. ඔන්න අපි බතල කාලා බොන්න කොලකඳත් හැදුවා. හතාවාරිය ගොටු කළ මුකුණු වැන්න ඒ වගේ පලා වර්ග ගොඩක් එකතු කළා තමයි මේ කොලකඳ එක හැදුවේ. හරිම පෝෂ්‍යදායකයි. බත්තල නම් තැඹිල ඉවරයි. බත්තල එක කන්න ටිකක් සැරට කට සම්බල එකක් ඕන කියලා හිතුණා. ඉතින් මම කට සම්බල එකකුත් හැදුවා. රසපාතයි නේද? ටිකක් සැරයි. ඔන්න අද උදේ අපේ ගෙදර පෝෂ්‍යදායි ආහාර වේල. බත්තල කොලකඳ. හොඳ සම්මිශ්‍රණයක්. ඔන්න වහින්න පටන් ගත්තා. අද නම් උදේ හරිම සීතලයි.
ඔන්න මගේ වට්ටක්ක වෙලේ වට්ටක ගෙඩියක් හැදිලා දැන් ඉතින් හරිම සතුටුයි. දැන් මම බලන් ඉන්නේ කොයි වෙලේද මේ වට්ටක ගෙඩිය ලොකු වෙලා කඩන්නේ කියලා. ඉන්න මම කඩන දවසට ඔයාලත් එකතු කරගන්නම්. අද දවල්ට මික්ස් ෆ්‍රයිඩ් රයිස් එකක් හදන්න හිතුවා. ඔන්න ඉතින් මම අද දවල්ට මික්ස් ෆ්‍රයිඩ් රයිස් එකක් හැදුවා. රස පාටයි නේද? චිකන් කරීකුත් හදාගත්තා. ඒ වගේම අපේ ගෙදර අන්නාසි ගෙඩියක් ඉදිලා තිබුණා. ඉතින් අන්නාසි ගෙඩිත් කෑලි කපා ගත්තා. ලස්සනයි නේද? චිලි පේස්ට් එකත් සූදානම්. දැන්නම් බඩගිනි. ඔන්න මං කෑම බෙදාගත්තා. දැන්නම් කනකන් ඉවසිල්ලක් නැහැ. එන්න එන්න මාත් එක්ක අද අපි ලන්ච් එක ගමු. ඔනේ රාබුවලත් ඇවිල්ලා. මම ඉතින් දිවාහාරය අරගෙන පොඩ්ඩක් මගේ එළවලු පාත්‍රය ටික බලන්න ආවා. බෝවීගෙනත් එනවා. දැන්නම් රාත්‍රී ආහාරය සූදානම් කරන්න වෙලාව හරි. ඔන්න අද රෑට කන්න පිට්ටු තැම්බුවා. ලස්සනයි නේද? පිට්ටුත් එක්ක කන්න චිකන් කරි එකක් හැදුවා. මම ලුණු මිරිසුයි පිට්ටුයි බෙදාගත්තා. මේ තියෙන්නේ මම හදපු ලුණු මිරිස් එක.
සුබ රාත්‍රියක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තවත් දවසක මෙවැනිම වූ වීඩියෝ එකකින් හමුවෙමු. එතෙක් ඔබට තෙරුවන් සරණයි.